संध्या वाक में संध्यावित मामा कहमति यो बटा विद्यात्मक सह यथार्थिक कारणाचिक किद्रिपत क्रीम टर में बने विटर कोविड आसादने संबंधित वैक्सीन निकर ऑक्सफर्ड विश्वविद्यालय हदाग न्यानवा एक पेन विधि टेक प्रमितियक एक्टिव हदनवा नमूत आदर पालवी इतिबनवा ये वैक्सीन निक हदनो खोटर ये आयतने लाभ लबाने ये वैक्सीन का हदन महाचार्य वो देन्नट में ये लाभिंग सीट दहायक क्या नमा इलांगटे वैक्सीन का हदन आयतने खोटा स्वले पांगु कार्यान वेन्ने चीने हुआई आयतने ओं ये संधा गुड़ाक मुदाल बै करना इतने आप ही दान्य में नहीं हुआ विद्यात्मक देवल आप ही विश्वास करना निशा आप ही दान्य में नहीं हुआ शुभसिद्ध दायक यान बहुविट प्रतिलाभे सलकागेन क्रिया करन्न पटन आरं तीवना दें पारन वेबस्टर डिक्शनरी के किये नवा प्रोफेशनल गेने कियान्ने बिजनेस कराने नैति गेने कियला वृत्ति के कियान्ने बिजनेस करन केने नेमे ही कियला नमुद दें तत्त्व वेनस् वी तिबेनवा बहु विद्याज्ञान सह प्रसिद्ध विश्वविद्यालय संबंध विद्याज्ञान अमेरिका नं राज्येट संबंध विद्याज्ञान भवा ओंगे नोयक्नेक देवल पेटेंट करगेन ए पेटेंट एक मार्गे मुदल होयनो एमनिसा प्रश्नयक एति वेनवा वैक्सीन एके इच्चर क्लिनिकल ट्रायल्स हरियन्ने नेति कोटत विद्याज्ञयो कियैद मे वैक्सीन एक अवश्यय कियला एतकोट मे प्लांडेमिक एक इवर वेगन यनकोटत कियैद मे वैक्सीन एक अत्यवश्यय कियला එතකොට දැන් චීනේ තත්ත්ව නම් චීනේ කියනවා ඒගොල්ලෝ වැක්සින් එක හදලා ෆේස් 1 2 3 ට්‍රයල්ස් තුනම ඉවරයි ඒගොල්ලෝ වැක්සින් එක ලෑස්ති ඕනෑම රටකට ණයට උනත් මුදලට වැක්සින් එක දෙන්න පුළුවන් කියලා. දැන්ටම පිලිපීනය ඒගොල්ලන්ගේ ණයට වැක්සින් එක ගන්න හදනවා ප්‍රශ්නේ විසඳන්න. ඉතින් එතකොට අර මේ ගෝලීය සෞඛ්‍ය ආයතනයත් ඒකට සම්පූර්ණයෙන්ම එකඟ වෙන්න පටන් ගන්නවා. එනිසා අපිට අපි මීට ඉස්සෙල්ලා මම විස්තර කරලා තිබෙනවා හයිඩ්‍රොක්සික්ලොරොක්වින් කියන ලාභ බෙහෙත දෙන්නේ නැතිකොට අනිවාර්යයෙන්ම වැක්සින් එක අත්‍යවශ්‍යයි කියන මතවාදයට මුළු ලෝකෙම පොළඹවා ගන්න තමයි මේ උත්සාහය සිදුවන්නේ. ඉතින් මම අද තව මාතෘකාවට එළඹෙන්නයි මගේ බලාපොරොත්තුව 1960 දී GDP, Gross Domestic Product, ලෝකෙ දල ආදායමෙන් 60% පාලනය කරේ 1970 වෙනකොට ලෝකෙ දල ආදායමෙන් 70% පාලනය කරේ ජනගහනයෙන් 30%. 1980 වෙනකොට ලෝකෙ දල ආදායමෙන් 80% පාලනය කරේ 20%. ඒ කියන්නේ එන්න එන්න ලෝකෙ බහුතරයාට භුක්තියට තිබෙන පරිභෝජනයට තිබෙන ආදායම අඩු වෙනවා ටික දෙනෙක්ගේ අතට වැඩි ආදායමක් යනවා 1990 වෙනකොට ලෝකයේ දල ආදායමෙන් 90% පාලනය කරේ 10%. එතකොට 2000 වෙනකොට ලෝකයේ දල ආදායමෙන් 99% පාලනය කරේ 1%. ග්ලෝබල් බ්‍රෑන්ඩ් ඕනර්ස්ලා 400ක්. එතකොට 2010 වෙනකොට ලෝකයේ දල ආදායමෙන් 99.9% පාලනය කරන්නේ ලෝකයේ ඔලිගාක්ස්ලා. ඒ කියන්නේ සියල්ල කරෙහි බල ඇත්තෝ 0.1%. දැන් කොවිඩ් ලෝකෙන් පස්සේ වෙන්න යන්නේ ඒ ලෝකයේ දල ආදායමෙන් 99.99% 0.01% වන්නේ සුළු කොටසක් පාලනය කරන්න පටන් ගන්නවා. එතකොට අර ලෝකේ මේ ඕනෑම රටක මර්මස්ථාන වලින් නිකුත් වෙන දූෂණය අයිතුකමේ රහන් නෙට්වර්ක් එකක් ඇති වෙනවා. එතකොට නීතිය කරන අය, දේශපාලනය කරන අය, කෝපරේට් කරන අය එකට විද්‍යාඥයොත් එක්කව වෙනවා, වෘත්තිකයොත් එක්කව වෙනවා මේ හොඳ නැති නෙට්වර්ක් එකට. ඒ කියන්නේ ලාභ අල්ලා ගන්නා වූ නෙට්වර්ක් එක. එතකොට ඒගොල්ලෝ පරිභෝජනය වැඩි කරනකොට වෙන්නේ මොකද? එන්නේ නෙට්වර්ක් එක
පරිභෝජකයන් ගලග්‍රහණයට ගන්නවා ගලග්‍රහණයට ගන්නවා එතකොට එන්න එන්න පරිභෝජකයන්ගේ ප්‍රතිශතය අර දැලින් පල්ලෙහාට යනවා ඔවුන් මඩනාලද්දෝන් වෙනවා හිරකාරයන් වෙනවා පීඩිතයන් වෙනවා ඔවුන් එන්න එන්න මේක වැඩි වෙන තරමට ඔවුන්ටම පෙනෙන්නේ නැති වෙනවා දැන් අපි මඩනාලද්දෝන් වෙලා වහල්ලු වෙලා හිරකාරයන් වෙලා දැන් අපි ඒ බව දන්නේ නැතුව අන්දේනොත් වෙලා කියලා ඉතින් මේක ලොකු සින්ඩිකේට් එකක් වෙනවා ඉතින් දැන් මේ කොවිඩ් වෛරසය නිපදවා වැක්සින් හැදීමෙන් වෙන්න පටන් ගත්තේ මේ කාලයක් තිස්සේ තිබුණ තත්ත්වය උග්‍ර තත්ත්වයකට ආවා ඉතින් අර හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් කියන බොහොම ලාභ බේත පාවිච්චි කරන්න දෙන්නේ නැතුව ඒක තහනම් කරමින් ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල වගේ බ්‍රිතාන්‍යයේ පාවිච්චි කරන්නෙම නැහැ එතකොට වෙන්නේ එක්කෝ බොහොම ගණන් බෙහෙතක් රෙම්ඩිසිවිර් වගේ පාවිච්චි කරන්න වෙනවා ඊළඟට ගොඩක් අය මැරෙනවානේ මැරෙනකොට කියනවා වැක්සින් එක ඕන කියලා ඒ පැත්තට තමයි තල්ලු වෙන්නේ එතකොට වැක්සින් එක හැමෝටම ඕන කියලා බොහෝ අය එතකොට ජාතීන්ට සිද්ධ වෙනවා දේශයන්ට සිද්ධ වෙනවා වැක්සින් එක සල්ලි වලට ගන්න ඉතින් මේ මේ ක්‍රමයට අර දැල එන්න එන්න හිර වෙනවා දැලෙන් උඩ ඒ දැල අදින කට්ටිය තද කරන කට්ටිය සුළු ප්‍රතිශතයක් පිළිගල ලෝක පාලකය වෙනවා ගෝලීය පාලකය වෙනවා ගෝලීය බ්‍රෑන්ඩ් ඕනර්ස්ලා වෙනවා එන්න එන්න ජනගහනයෙන් 40ක් 60ක් 80ක් 90ක් 99ක් එන්න එන්නම අර දැලෙන් යටට ගිය මඩනාලද්දූන් වෙනවා මඩනාලද්දූන් කිව්වම පීඩකයෝ පීඩිතයන් නැති කරනවා දැන් 1960 වැඩියෙන්ම ලාභ උපදවන හෝ පරිභෝජනයට වැඩියෙන්ම තිබුණේ කෑම සහ බීම කෑම තමයි ලෝක ආර්ථිකයේ ප්‍රධාන වගකීම උනේ 1970 වෙනකොට ආමමන්ටුයි ඒ කියන්නේ යුද්ධ සහ මෝටර් ඉන්ඩස්ට්‍රි එක වැඩිම පරිභෝජකයා වුණා වැඩියෙන්ම ඒකට තමයි ටර්න් ඕවර් එක ගියේ ලෝක ආර්ථිකයේ 1980 වෙනකොට පටන් ගත්තා නොයෙක් අවශ්‍ය නැති භාණ්ඩ පරිභෝජනය එන්න එන්න වැඩි වුණා එතකොට 1990 වෙනකොට ෆැෂන් ඉන්ඩස්ට්‍රි IT ඉන්ඩස්ට්‍රි තමයි ලෝකෙ ලොකුම පරිභෝජකයා වුණේ එන්න එන්න ආහාර ඉපදවීම ආහාර විකිණීම ඒකට යොදන මුදල් ප්‍රමාණය එන්න එන්න අඩු වෙලා එතකොට ඉබේම මිනිස්සුන්ට බඩගින්න ඇති වෙලා දරිද්‍රතාවය එන්න පටන් ගත්තා. එතකොට 2000 වෙනකොට ඇඩික්ෂන්ස් විකිණීම බොහෝම උග්‍ර වුණා. ඇඩික්ෂන් සහ එන්ටර්ටේන්මන්ට් විශාල මහ පරිමාණ ඉන්ඩස්ට්‍රීස් වුණා. එතකොට 2010 වෙනකොට හොස්පිටැලිටි මහා පරිමාණ ඉන්ඩස්ට්‍රීස් වුණා. ක්‍රූස් ෂිප්ස්, හොටෙල්ස්, ටූරිසම් මෙහෙම ඒවා මහා පරිමාණ ඒවා මේ නරකයි කියනව නෙවෙයි. ඒවල නරක දේවල් වෙනවා ගැම්බ්ලින් එහෙම ලෝකෙ ලොකු ටර්න් ඕවර් ඉන්ඩස්ට්‍රීස් වුණා ඉතින් කැසිනෝස් සඳහාම වෙන්වෙච්ච දූපත් යනාදි වශයෙන් එතකොට දැන් 2010 ඉඳලම තව තව වෙන්න යන්නේ වැඩියෙන්ම මොනවලින්ද ලාභ එන්නේ ඉතින් අර මම මේ කිව්වේ ඒ වකවානුවේ ඒ දශකය තුල වැඩියෙන්ම ලාභ උපදවන එක කවුද කාටද මේ ලාභ ඉපදවෙන්නේ අර ඉස්සෙල්ලා කිව්ව ගෝලීය සුළුතරයට තමයි ගෝලීය අධික ගෝලීය බ්‍රෑන්ඩ්ස් අල්ලාගෙන ඉන්න සුළුතරයට තමයි ලාභය යන්නේ 2010 ඉඳලා එන්න එන්න අපිට පේන්න පටන් ගත්තා ලෙඩ හදනවා පරණ බේත් දැන් මම ඩොක්ටර් ලලිත් මෙන්ඩිස් මගේ අවසාන නිලමය පෝස්ට් එක ලංකාවේ රාජ්‍ය මෙඩිකල් ෆැකල්ටි එක රාජ්‍ය මෙඩිකල් ෆැකල්ටි එක හෙඩ් ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆාර්මකොලොජි නිසයි මම මේ ගැන විශේෂයෙන් කියන්නේ 2010 ඉඳලා ලෙඩ රෝග ඇති කරලා හෝ පොඩි පොඩි සිම්ටම්ස් දාලා ලෙඩ රෝග අර්ථකථනය කරලා ADHD වගේ Attention Deficit Hyperactivity Disorder වගේ ඒවා අර්ථකථනය කරලා ලාභ ලබන්න පුළුවන් විදිහට ඒවා මාකට් කරන්න පටන් ගත්ත ඉතින් දැන් මේ පසුගිය අවුරුදු 10 තුනම ලෙඩ රෝග සහ දැන් ඉතින් ප්ලැන්ඩමික් එක ලොකු ලාභ උපදවන ව්‍යාපාරයක් වෙලා තිබෙනවා ඉතින් මේ
කෝවිඩ් පෑන්ඩමික් එකෙන් උනේ අර සූක්ෂම ලෙස කරගෙන ගිය දේවල් වල ඇත්ත తත්වය පේන්න පටන් ගත්තා. ඉතින් අපි මෙහෙන් කොහටද යන්නේ? එතකොට මඩනාලද්ද වොන් කිව්වම මැඩෙන කට්ටියක් ඉන්නවා ඒක පාලනය කරන කට්ටියක් ඉන්නවා. දැන් වෙන්නේ මේකයි මුලදී එක්තරා ප්‍රතිශතයක් සල්ලි ගෙවනවා මහජනතාව පරිභෝජනයේ වහලුන් කරන්න. දැන් මං කියවනේ මුලින් කෑම ඊළඟට මෝටර රථ ආමමන්ට් එතකොට යුද්ධ ඇති කරන්න ඕන යුද්ධ නිෂ්පාදනය කළා අප නැණ කරන්න. ඉතින් යුද්ධ නිෂ්පාදනය කිරීම මහ පරිමාණ ලාභ උපදන කර්මාන්තයක් වුණා. ඊළඟට ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. ඉතින් මේ ජෝන් මෙනඩ් කේන්ස්ගේ මූලධර්මය ඉන්ක්‍රීස් ද ඩිමාන්ඩ් දෙන් ද සප්ලයි විල් බි ඩ්‍රිවන් ඇන්ඩ් දෙයර් විල් බි කන්ටිනියස් ඉකනොමික් ග්‍රෝත්. එයාගේ මූලධර්මය වුණේ ජෝන් මෙනඩ් කේන්ස්. එයා කිව්වේ ඉල්ලුම වැඩි කරන්න එතකොට සැපියුම වැඩි වෙනවා එතකොට අඛණ්ඩ ආර්ථික වර්ධන වේගයක් තිබෙනවා. ඒ අතරතුර මිනිස්සුන්ට වෙන්නේ මොනවද කියන එක සැලකුවෙත් නැහැ. එතකොට දැන් පරණ තත්ත්වයක් තිබුණා මිසරේ පාරාවෝ කියලා එක්කෙනෙක් හිටියේ ඒගොල්ලන්ගේ ඩිනැස්ටි එක. පාරාවෝ මොකද කරන්නේ ටාස්ක් මාස්ටර්ස්ලා තෝරගන්නවා ඒගොල්ලන්ට සෑහෙන පඩියක් ගෙවනවා ඒගොල්ලන්ගෙම සෙනග අතුරේ. ඒගොල්ලන්ට සෑහෙන පඩියක් ගෙවලා තම සෙනගගෙන් උපරිම ශ්‍රමය ලබන්නත් අවම වැටුපක් ගෙවන්නත් අර සෙනග අතරෙම ටාස්ක් මාස්ටර්ස්ලා කට්ටියක් තෝරගන්නවා. ඒතකොට අපි කියමු යම් වකමානුවක 80% අර දැලෙන් යට 20% දැලෙන් උඩ. ඉතින් ඒ 20% අපි දන්නවා යට ඉන්නවා ටාස්ක් මාස්ටර්ස්ලා 15% විතර. ඉතින් ඒගොල්ලන්ට කියනවා මැනේජර්ස්ලා කියලා. ඊළඟට ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා 4% විතර. එතකොට මුළු එහෙම් පිටින්ම දේවල් ඔක්කොම දේවල් අයිති කරගත්තාය 1% විතර ඉන්නවා. දැන් ආර්ථිකය හිර වෙනකොට මොකද වෙන්නේ? අර ටාස්ක් මාස්ටර්ස්ලා ඒගොල්ලන්ට අපි ටාස්ක් මාස්ටර් කියන්නේ කවුද? සෙනගට පිදුරු නොදී ගඩොල් පුච්චන්න කියන අය. ඒගොල්ලන්ට තරමක් ගෙවනවා අර මනුෂ්‍යයන්ගේ දහදිය මහන්සිය ශ්‍රමය සහ ලේ පවා සූරා ගන්න. ඒක තමයි මේ ලෝකේ යන විදිහ. ඉතින් ඒ ටික කාලයක් යනකොට අර 20% 10% දැන් පල්ලෙහාට වැටෙනවා. ඒතකොට 90% ඉන්නේ අර මේ දැල යට මඩනාලද්දමුන් වහල් වෙච්ච අය ඊළඟට හිරගත වෙච්ච අය. ඒගොල්ලන්ට තියෙන සීමාව ඒගොල්ලෝ කොටු වෙලා ඉන්නේ. දැන් මම මේ පෙන්වන්න හදන්නේ පරිභෝජන මේ ජාලය නිකුත් කරාම ඔබ පරිභෝජනයේ වහලෙක් කරනවා. දැන් ඩිජිටල් ස්ක්‍රීන් එකට බැහැ වෙන තරුණයා මොකද වෙන්නේ? ඩේටා එන්න කන වෙනවා. කන්න කියන්නේ පරිභෝජනය කරන අමත තාත්තට ගෙවන්න වෙනවා. නැත්තම් එයා රණ්ඩු කරනවා. දැන් මේ වෙනකොට ප්‍රොබේෂන් ඩිපාර්ට්මෙන්ට් එකෙන් ඇහුවොත් කියයි අවුරුදු වැඩි හරියක් ඒගොල්ලන්ට කෝල්ස් එන්නේ අවුරුදු 13-14 අතර පිරිමි ළමයි ඩේටා සහ ඩිජිටල් ස්ක්‍රීන් එක සම්බන්ධයෙන් අම්මලට ගහලා. ඒගොල්ලන්ගේ 24/7 කෝල් සිස්ටම් එකක් තියෙනවා. ඒකයි කනගාටුදායක තත්ත්වය. ඉතින් මම මේ විස්තර කරගෙන යන්නේ මඩනාලද්දෝන් හැදෙන්නේ කෙසේද, වහල්ලු හැදෙන්නේ කෙසේද, ඒක එන්න එන්න නරකට ගිහිල්ලා හිරගත වූ තත්ත්වය මොකද්ද? We have been playing ball with the system. And our cooperation with the system made us the prisoners. ඉතින් මේ පරිභෝජන ක්‍රමයට එකඟ වුණ නිසා ඒකේ වහල් වුණා. අපි ඒකෙන් වහල් වෙන උදාහරණයක් වශයෙන් අපිට විවාහ මංගල්‍යයක් ගන්න වෙනකොට අපිට අවශ්‍ය වෙනවා අනිත් එක්කනට වඩා ගන්න. එතකොට මනාලියගේ ඇඳුම් බොකේක එක පවත්වන ස්ථානය ගෙවන්න වෙන. ඉතින් අවුරුදු 5කට ණය වෙලා විවාහ මංගල්‍ය ගන්න. මොකද්ද ඒ පරිභෝජන ඩ්‍රයිව් එක? ඊළඟට ගෙයක් ගන්න ගියත් ණය වෙන විදිය, කාර් එකක් ගන්න ගියත් ණය වෙන විදිය, යනාදි වශයෙන් මේ පරිභෝජන ඩ්‍රයිව් එකම අපි එකඟ වූ ජීවිත විලාසය. අපිව ණයභාරිත විතරක් නෙවෙයි පීඩිත සෙනගක් කරලා තිබෙනවා. ඒ එසේ නිවහල් සෙනග වහල් වූ ආකාරය ගැන අපිට වැටහීමක් තිබෙන්න අවශ්‍යයි. මේකෙන්
ගොඩ එන්න නම්. එතකොට මේකට විද්‍යාව ඉවහල්වන්නේ කෙසේද? අපි එකඟ වුණා ජීවිතයේ අර්ගලයකි. උචිතෝන්නතිය. Life is a struggle for existence. උචිතෝන්නතිය බලවන්තයා ජාගනි. Might is right. So we have to relearn that might is not right, right is right. එතකොට මේ බලවන්තයා හරි නෙමෙයි. හරිද හරි. ඒකට අපි අපහු එන්න ඕන. එතකොට ජීවිතයේ අර්ගලයකි උචිතෝන්නතිය මත්සිනිකාය. ඒ කියන්නේ මෝර කනවා අපි කියමු ඇටවල්ලා කනවා සාලයා කනවා හාල් මැස්ස පුළුවන් නම් කනවා කුනිස්සා. ඒකනේ මත්සිනියා කියන්නේ. ඒක එතකොට ඒ විදිහට ජන ජීවිතය හැදෙන්න අපි එකමුනේ. ඇයි? පරිණාමවාදයේ පිළිබඳ අපේ මතවාදය නිසා. එහෙම තමයි. Some people are expendable. ඉතින් මාක්ස්වාදයේ කියනවා බිත්තර කඩන්නේ නැතුව ඔමලට් හදන්න බෑ කියලා. ත්‍රස්වාදයේ කිව්වා ඕගොල්ලන්ගේ කාලේ දැන් ඉවරයි, මේ අපි නැමැති ගහ හැදෙන්න ඕගොල්ලෝ තමයි පොහොර කියලා. එහෙම ඒ විදිහට මතවාද හදා ගන්නවා. ඉතින් අපිට පේන්න තිබෙනවා අපි උත්තරීතර බලයකට අපේ ඇෆිනිටි එක, අපේ ලෝයල්ටි එක දුන්නොත් උත්තරීතර බලයකට, ඒ බලය අපිව සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ගන්නවා. ඉතින් අපි දෙවියන් වහන්සේ නැතිකොට විද්‍යාවට අපේ පක්ෂපාතිත්වය දුන් කල, දැන් මේක 1950 ඉතර ඉඳන්ම වුණා. පක්ෂපාතිත්වය දුන්න කල මේ ගැන මනුෂ්‍ය තීරණය ගත්තේ නිව්ක්ලියර් නියෂ්ටික ආයුධ හැදීමේදී. ඒ බොම්බි පුපුරන්න වුණාම ඒ කමිටියේ, ඒ කියන්නේ න්‍යෂ්ටික බලය විභාජන බෝම්බයක්නේ, න්‍යෂ්ටික බලය ගැන කමිටුවේ ප්‍රධාන මහාචාර්යවරයා හැටියට ක්‍රියා කරේ ඩොක්ටර් රොබර්ට් ඕපෙන්හයිමර්. ඉතින් බෝම්බ හැදුවේ ඇයි? මේ ජර්මනිය නවත්තන්න ඕන නිසා. බෝම්බ හදලා ඉවර වෙනකොට ඇත්තෙම ජර්මනිය පැරදීගෙන ආවේ. ඒ නිසා ඒ කිව්වා දැන් අපි මේ බෝම්බය පුපුරවන්න ඕනේ නැහැ කියලා. ඉතින් අයින්ස්ටයින් ජර්මනි ඉඳලා, එයා ජර්මනියේ අයින්ස්ටයින් යුද විජාතියෙක් ජර්මනි ඉඳලා, එයා අමරිකාවට පලාව හිට්ලර්ගේ බලය වැඩි වෙන්න ඉස්සෙල්ලා. ඒ කාලේ ලෝකයේ වැඩියෙන්ම ප්‍රසිද්ධ විද්‍යාඥයා අයින්ස්ටයින් නිසා ඔය කමිටුව හදන්න ඉස්සෙල්ලා අමරිකාවේ අනිත් විද්‍යාඥයෝ අයින්ස්ටයින්ට කිව්වා ඔයා ජනාධිපතිට ලියුමක් ලිව්වොත් එයා කැමති වෙයි මේ බොම්බේ හදන්න කියලා. අයින්ස්ටයින් මේකට කැමති වුණේ නැහැ. නමුත් උන් අයින්ස්ටයින්ව කැමති කරව ගත්තා. අයින්ස්ටයින්ට පෙන්න මේක මහා භයානක දෙයක් කියලා. ඒ කියන්නේ මේ පරමාණු ඇතුලේ මහා බලයක් තිබෙනවා. ඉතින් අයින්ස්ටයින්ගේ ඉක්වේෂන් එක E=mc² වලින් ඒ බලය ගැන, ඒ බලය බිඳොත්, බලය ශක්තියට පරිවර්තනය කරොත් කොච්චර ශක්තිය එනවද කියලා අයින්ස්ටයින්ගේ සමීකරණය ප්‍රෙඩික්ට් කරා. ඊට ඉස්සෙල්ලා තිබුණේ ශක්ති සංසිද්ධි නියමය, ස්කන්ධ සංසිද්ධි නියමය. ස්කන්ධය ස්කන්ධයයි, ශක්තිය ශක්තියයි. නමුත් අයින්ස්ටයින් උපකල්පනය කරා ශක්තිය එක ග්‍රෑම් එකක් පරිවර්තනය, මේ ස්කන්ධය එක ග්‍රෑම් එකක් පරිවර්තනය කරොත් MeC² කියන්නේ ආලෝකයේ ප්‍රවේගය. ඉතින් මිනිත්තුවකට ආලෝකයේ ප්‍රයෝගය 186,000. ඒවා කොච්චර ගොඩක්ද නේද? ඒක තමයි නිව්ක්ලියර් න්‍යෂ්ටික බලය නිදහස් කරාම උනේ. ඉතින් මේ අනිත් විද්‍යාඥය කිව්වා ඔක්කොම හදාගන්න ගියාට පස්සේ මේක දාන්න ඕනේ නැහැ. මක් නිසාද? ජර්මනි දැන් පැරදීගෙන යන්නේ. රොබර්ට් ඔපෙන්හයිම් කිව්වා මේක විශිෂ්ට විද්‍යාත්මක පරීක්ෂණයක්. මේකේ සාර්ථක අවසානයට අපි යන්න ඕන. එතකොට යුරේනියම් වලින් හැදුවා ලිටල් බොය් කියලා බෝම්බේ, ප්ලූටෝනියම් වලින් හැදුවා ෆැට් මෑන් කියලා. ඉතින් අර අච්චර භයානක බෝම්බෙකට ඒගොල්ලෝ ලස්සන නමක් දුන්නා. එහෙම තමයි අපරාධ සහ භයානක දේවල් සුළු කරන්නේ. ඒගොල්ලෝ නිවාඩා, අමරිකාවේ නිවාඩා කාන්තාරයේ මේකේ පිපුරුවම අනිත් අය සැලිලා ගියා. මොකද කවුරුත් දැකලා නැහැ මෙච්චර බලයක් පිපිරෙනවා.
නමුත් රොබර්ට් ඔපෙන්හයිම එදා කිව්වා මම මාරයා වුනේමි මම විනාශකයා වුනේමි කියලා එයා අඳුරු දාර්ශනික ප්‍රීතියකින් උද්දාම වුණා මේ විද්‍යාඥයා බ්‍රිලියන්ට් මයින්ඩ් එකේ එයා බොහොම මේ බ්‍රිලියන්ට් විද්‍යාඥයෙක් අනිත් එක්කම මේ කරන්නේ මේක දාන්න එපා නේද මේක දාන්න ඕන මේක විද්‍යාත්මක පරීක්ෂණයක් ඉතින් ඒගොල්ලෝ හිරෝෂිමා වලට දැම්මා ලිටල් බොයි කියලා මේ මේ යුරේනියම් බෝම්බේ හිරෝෂිමා ලොකු නගරයක් ගොඩාක් බිල්ඩින් තිබුණා ලොකු වරායක් තිබුණා කොහොම වුණත් ගොඩාක් මැරුණේ නැහැ ඊට පස්සේ අවුරුදු ගාණක් ලියුකිමේ හැදුනා කැන්සර් හැදුනා යන අද්දේවල් සිද්ධ වුණා ඊළඟට ඒගොල්ලෝ කිව්වා දැන් නම් ඇති දැන් ජර්මනිය සරෙන්ඩර් වෙලා ඉවරයි එයා කිව්වා නෑ නෑ අපි දාන්න ඕනේ මේක ආයසරයක් මොකද අනිත් බෝම්බෙත් පරීක්ෂණයක් ඒක ප්ලූටෝනියම් බෝම්බ ඒකට කිව්වා ෆැට්මෑන් ඒක දැම නාගසාකිවල නාගසාකිවල 76000 ඔක්කොම මැරුණා එතකොට එදා මිනිස්සු තීරණය කරා යුද්ධමය අවශ්‍යතාවයක් නැතිවත් රස පරීක්ෂණ නිසා මිනිසාට මැරෙන්න පුළුවන් එතකොට අද කිසිම අවශ්‍යතාවයක් නැතිව අම්මලා තාත්තලා එක්ක අහවලා දරුවෝ මරනවා අබෝෂන් ලෝකේ වැඩියෙන්ම මිනි මැරීම් වෙන්නේ මරණ වෙන්නේ ලෙඩ රෝග නිසා කෝවිඩ් නිසා යුද්ධ නිසා නෙමෙයි අබෝෂන් නිසා ගබ්සා කිරීමෙන් ළමයි මරනවා ලංකාවේ නීතිය අනුව ගබ්සා කිරීම නීති විරෝධී තාම ඒ කියන්නේ ගබ්සා වෙන්නේ නැතුව නෙමෙයි නමුත් අඩු ගානේ ලංකාව සભ્ય ශිෂ්ට රටක් කියලා ප්‍රකාශ කරනවා මොකද අපේ නීතිය තාම ගබ්සා කිරීම තහනම්. එතකොට අපිට ප්‍රශ්නයක් පැනගෙන ශිෂ්ට කවුද කියලා. සભ્ય කවුද කියලා. දියුණු කවුද කියලා. අම්මලාම ළමයි තාත්තලා කවුලා ළමයි මරණ රටවලද දියුණු ලංකාව වගේ රටක්ද දියුණු කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මේ මරපු කලල පාත් අරගෙන ඒගොල්ලෝ පර්ෆියුම් හදනවා. මොකද මේ පර්ෆියුම් වලින් වැඩි මොන සුදු වෙනවා කියලා. මේකට ඉස්සර කිව්වේ කැනිබලිසම් කියලා. ඒ විතරක් නෙමෙයි. වැක්සින් හදන්නත් කලලවල පාත්ස් අරගෙන සෙල් ලයින්ස් අරගෙන ඒ වලින් වැක්සින් හදනවා. විද්‍යාවේ මුදුන් හිණිපෙත්තට ආපු අපි මේ වලට එකඟ වුණේ කොහොමද? දැන් තේරෙනවා නේද මම කියපු එක මඩනා ලද්දවුන් මැඩෙන්නේ වහලුන් වහලුන් වන්නේ අපි අවසානයේ හිරකරුවන් වන්නේ හිරකරුවන් වුණාම තමයි අපිට තේරෙන්නේ අපි මෙතෙක් කලක් කරපු දේවල් වලින් අපිම හිර වෙලා. ඉතින් දෙමාපියෝ නිතර නිතර ළමයින්ව ඩිජිටල් ස්ක්‍රීන් එකකට දැම්මොත් gedare ඉඩ නැති නිසා හෝ මේකින් ළමයින්ගේ මොළේ දියුණු වෙනවා කියලා ඩිජිටල් ස්ක්‍රීන් එකකට දැම්මොත් අවුරුදු 14ට පහ වෙනකොට ඔබට තේරෙනවා ළමයි හිර වෙලා ඉන්නේ. ඉතින් මම මේ ගැන ගොඩක් ලෙක්චර්ස් කරලා දිනා මගේ නම ડોક્ટર අල්මින්දිස් ඔබට මේ වගේ ලෙක්චර්ස් වල ක්ලිප්ස් නොමිලේ අවශ්‍ය නම් කරුණාකරලා 077 49 59 214 කියන එකට WhatsApp එකක් එවන්න 077 49 59 214 Facebook එකෙත් කන්ටැක්ට් කරන්න පුළුවන්. ඉතින් මම මේ ටික කියලා දුන්නේ ඔබ තීරණයක් ගන්න ඕන ඔබ මොනවලටද එකඟ වෙලා තිබෙන්නේ පරිභෝජනය නිසා විද්‍යාව හැමතිස්සෙම හරි කියලා හිතලා ඔබ සහ මේ God the Father දෙව්පිය අපේ ජීවිතෙන් පිටමං කරාම ඒ ස්ථානයෙන් එවත් රික්තයට ඇතුල් වෙනම ඔබට alien authorities අපේ ජීවිතයට පියකමේ පිතෘත්වයේ ශීර්ෂයක් අවශ්‍යයි ඒක අපි අහකරාම ඒ වෙනුවට වෙන හිසක් එක ඩික්ෂන් එක එහෙම නැත්නම් බලවාදයක් මතවාදයක් අපේ ඔළුවේ ශීර්ෂස්ත්‍රයට එනවා මිනිස්යා ඉන්ඩිරෙක් සොයයි මිනිස්යා මග පෙන්වීමක් සොයයි මිනිස්යා අනදෙන මර්මස්ථානයක් සොයයි එහෙම තමයි අපිව සැලසුම් කරලා තිබෙන්නේ ඒ මර්මස්ථානයේ වියුත්තේ අපේ ජීවිතේ අපිව සැලසුම් කර පුද්ගලයා වන දෙවි පියන් වහන්සේ අපි එතුමා අත්හැරලා අපේ හිස අපි සැලුට් එක දුන්නාම වෙන බලවේගයට එයා මෙතනට ඇතුල් වෙලා අපිව එයාගේ මඩනා ලද්දවුන්ගේ ව්‍යාපාරයේ කොටස්කරුවෙක් කරගන්නවා ඉස්සෙල්ලා එයා අපිට කොටස් විකුණනවා එතකොට එයා අපිට පෙන්නනවා you are my partner your shareholder අපි ඒ shareholder කරගත් එකම අපිව වහලුන් කරනවා උදාහරණයක් වශයෙන් අපේ ළමෙක් ඒ ලෙවල් ඉවර වෙලා ලංකාවේ විශ්වවිද්‍යාල හොඳ නැහැ කියලා පිටරට යන්න ඕන කිව්වම මොකද අපි ඉස්සර කරේ අපි වත්තක් විකුණලා හරි උගස් තියලා හරි ළමයා පිටරට ඇරියා
ඊළමයි මම දැකලා තිනවා මෙල්බන් නුවර හරියට පාඩම් කරන්නෙත් නැහැ සුළු සුළු රැකියා කරනවා නිදි මරාගෙන හරිම කරදර ගොඩකට අහු වෙනවා මොකද අපි එකට එකඟ වුණේ ඒගොල්ලෝ කිව්වා ලංකාවේ මට කරන්න කෝස් එකක් නැහැ එතකොට අපේ පරිභෝජන චිත්තේ තිබුණා ඒගොල්ලෝ බෑ කියන දෙයට සැපීමක් දෙනවා අපි කොහෙදි හරි මොනවා හරි ක්‍රමයකට ඇයි අපි එකට එකඟ වුණේ අපි දන්නවා අවුරුදු 19 පහු වෙන පුතා හෝ දුව ඉන්නම ඕන කාලය දෙමව්පියන්ගේ සෙමන සහ ආභාෂයේ යටතේ ඉතින් අපි හැමතිස්සෙම මගේ ලෙක්චර්ස් වල මම කරනවා මම දැන් ග්‍රාෆ්ස් ඇඳලා ලෙක්චර්ස් කරනවා දැන් මගේ ක්ලිප් දෙකක් තියෙනවා මගේ ටයිම් ලයින් එකෙත් YouTube channel එකෙත් සාන්ති තෝමස් සෙන්ට් තෝමස්ස් කොලෙජ් ඉස් මයි ස්කූල් ඒකේ ළමයින්ට කරපු එක ඉංග්‍රීසියෙන් තිබෙනවා ඊළඟට මාරිස්ටලා විද්‍යාලයේ ගුරුවරුන්ට කරපු එක මේ ළමයා අවුරුදු 10 සිට 14ට 14 සිට 17ට 17 සිට 24ට 24 සිට 33ට කොහොමද ඒගොල්ලන්ගේ කොරියර් එක වෘත්තීය පාත් එක ඩෙවලොප් කරන්නේ එතකොට 10 ඉඳලම මේක පටන් ගන්නවා නැත්නම් ඩිජිටල් උත්තේජන නිසා ඒගොල්ලන්ගේ මොලේ ක්ලිප්ස් වෙනස් වුණාම ඒගොල්ලන්ට බැරි වෙනවා මේ කොහොමදවත් යුතුබ් තත්ත්වයට පාඩම් කරන්න. ඉතින් ඒගොල්ලන්ට ගුඩ් gift එකක් තිබෙනවා. හොඳ දීමනාවක් තියෙනවා. ඒගොල්ලෝ ඒකත් එක්ක සම්පූර්ණ වෙන්න ඕන 17 ඉඳලා 24ට ඉගෙනීමේ පතය සම්පූර්ණ කරගන්න ඕන. 24න් පස්සේ post graduate ආරම්භය කරන්න පුළුවන්, in field training කරන්න පුළුවන්. නමුත් 17 ඉඳලා 24ට ඒගොල්ලන්ගේ මොලේ කෘත්‍යාංගික පත හතේම උපරිම stretch එකක්. ඒගොල්ලන්ට එන්න ඕන. මංගේ මෙන්න අද මම කෘත්‍යාංගික පත කරන්නේ නැහැ. නමුත් ඔබට පුළුවන් මේ සම්බන්ධ පොත් ඔබට ලබා ගන්න පුළුවන් මේ අපේ ඩිජිටල් සංග්‍රහව. මේක අපිට ඕන නම් නොමිලේ වුණත් එවන්න පුළුවන්. මේ අපේ ඩිජිටල් සංග්‍රහව. මේකේ තියෙන විදැස්ස කියලා මේකට කියන්නේ. මේක නොමිලි වුණත් එවන්න පුළුවන්. මේ බ්‍රේන් එකේ තියෙන මේ පත හත. මේකට අදාළ තා පොත් ගොඩක් තිබෙනවා. एक सरसवी पोत्सापुलवा मिजते आप आप बुक सैड तुनसे हर लेस्ली रनगल मावत ये बुक शापिन गानपुलवा अब अवश्य नोमिले वे लमे आज्ञान मेघन कौनसिंग गल भागाबे पुलवा वाट्सअप नंबर एट दाल पणिविद्या हेम बदाद हवस हाट मेघन कौनसिंग सेशन ने कक्तिवे नम एक सहभागिवेन आयट लमे डिजिटल අදි තාක්ෂණයේ මිදි අවුරුදු 10 ඉඳලා 14ට 14 ඉඳලා 17ට 17 ඉඳලා 24ට තෘතියක NVQ එක හරි යුනිවර්සිටි හරි වෙන විදිහකට කොහොමද අවුරුදු 24 වෙනකොට ඔහුට අදාළ වූ පතේ ඔහුව ගමන් කරවන්නේ කොහොමද කියලා මේ ගැන අපිට පාඩමක් මට මම ඒ ගැන සෙෂන් එකක් කරනවා ඉතින් මේ ටික මම කිව්වේ දෙමව්පියන්ගේ පළවෙනි කාරණේ ඔබ ඔබගේම දරුවාගේ කොරියර් එක ඩෙවලොප් කරන එක. කෝපරේට් එකට පුළුවන් ඔබ වගේ තව අය හය කරන්න ඕන තරම්. නමුත් ඔබගේ ගෙදරට හය කරන්න බෑ කාවවත්. මොකද ඔබ තමයි ගෙදර පියා, ඔබ තමයි ගෙදර මව. ඉතින් මගේ මූලික සිද්ධාන්තය තමයි අපිව සැලසුම් කරලා තිබෙන්නේ එන්ඩේරෙක් ගහඳ ඇහෙන බැටළුව ලෙස මිස අපිට ඕන විදිහට ගමන් කරන එළුව මීහරක් වගේ අය වගේ නෙමෙයි. ඉතින් අපිට ඇහුනේ නැත්තම් මග පෙන්වන හඬක් අපි වෙන විදේශීය. ඒ කියන්නේ අපිට හොඳ නැති අපේ පතය වරද්දන මගකට අපි යොමු වෙනවා. අපි ඇතුලේ තියෙනවා මාලිමා යන්ත්‍රයක්. අර ඒ මාලිමා යන්ත්‍රයේ ඒ නීඩල් එක පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය අනුව හැඩගැහෙනා වගේ අපේ ඇතුලේ තිබෙන යෙදුමක් උදාහරණයක් වශයෙන් අවුරුදු 18 19 පසු වෙනකොට හැම ළමයෙකුගේම ඇතුලේ දැනෙනවා ඔහුට හෝ ඇයට සරිලන ජීවිත සහකරුගේ සහකාරීගේ හැඩ. එතකොට ඒගොල්ලෝ ලිංගික අත්හැදීම් කරන්න ගියොත්, ඩේට් කරන්න ගියොත්, අරමයක් කරන්න ගියොත් Instagram එකේ Snapchat එකේ pornography වල හැඩ සහ curves බලන්න ගියොත් අර අභ්‍යන්තරයේ තිබෙන පරමාදර්ශී හැඩය ඒක හෘදයාංගම හැඩය මැකිලා ගිහිල්ලා ඒගොල්ල ඇහැට පෙනෙන දේවල් සහ ගතට උත්තේජවත් දේවල් හොයන්න යනවා ඒ නිසා
පියයි ප්‍රවේශමෙන් මේ ගැන අනුශාසනා දෙමින් ඔවුන්ට පෙන්වන්න ඕන ඔබගේ අභ්‍යන්තර හැඩයට මැච් වෙන සහකරු සහකාරිය කවුද කියලා. මොකද එහෙම යොමුවක් ඔවුන්ගේ හදවතට දැනෙනවා අපි ඒකට මැදහත්ුනේ නැත්තම් ප්‍රඥාවෙන් ඔවුන් කැමති දෙයක් හොයාගන්නවා. ඒ දැනෙන අවශ්‍යතාවය ඔවුන් පරිභෝජනය කරන්න යනවා ශාරීරිකව, ලිංගිකව, රාගිකව, කාමුකව. ඒක රාගික, ලිංගික, කාමුක පරිභෝජන අවශ්‍යතාවයක් නෙවෙයි. The human heart is searching for the shape that coincides, aligns with itself. That's what it's searching. ඒ මනුෂ්‍ය හදවත හොයනවා අපේ අභ්‍යන්තර හැඩයට, අපගේ චරිතාංග වලට මැච් වෙන පුද්ගලයා හොයනවා. ඒකට දෙමව්පියෝ එකහු වෙලා ළමයි එක්ක මේ ගැන කවුන්සලින් කරන්න ඕනේ. ඉතින් අපි ඒ ගැනත් කවුන්සලින් කරනවා බදාදා හවස 6 ඉඳලා සෙෂන්ස් වල. ඒවා ටිකකට සහභාගී වුණොත් ඒවලට අපි සල්ලිය කරන්නේ නැහැ. හැබැයි ඔබගේ සීට් එක බුක් කරන්න අවශ්‍යයි. 077 49 59 214 WhatsApp එකක් දාලා කියන්න ඕනේ. ඒකට මට සහභාගී වෙන්න සීට් එකක් බුක් කරන්න. හැබැයි තාත්ත එන්න ඕන, ළමයි එක්ක එන්න ඕන. ඒක ඒගොල්ලන්ට වෙනම වැඩසටහනක් තියෙනවා, ඔබට තව වැඩසටහනක් තිබෙනවා. ඒකට අර ඩිජිටල් මතින් ළමයන් බේර ගන්නත් ඒක තමයි ක්‍රමය. ඉතින් මේ ටික මම මේ කිව්වේ අපි අර වඩ වඩා පරිභෝජනය බහලු නොනාම the market makes us shareholders for our debit and their credit. Market makes us shareholders for their profit and we foolishly become the paymasters of the market. Without us, the market will collapse. දැන් බ්‍රිතාන්‍ය වෙලා තියෙන එකයි කෝවිඩ් නිසා ඒගොල්ලෝ එළියට යන්නේ නැහැ, මාකට් එක කලැප්ස් වෙලා. මිනිස්සු මෙච්චර ගොඩා පරිභෝජනය කරපුවා, දැන් පරිභෝජනය කරන්නේ නැහැ. මම කියන්නේ ඒක හොඳයි කියලා නෙමෙයි, මම මේ කියන්නේ මාකට් එක අපිව ඒගොල්ලන්ගේ ෂෙයාර් හෝල්ඩර්ස් කරනවා. ෂෙයාර් හෝල්ඩර්ස් කරලා අපි තමයි ගෙවන්නේ ඒගොල්ලන්ව මේන්ටේන් කරන්න. මේක මොඩ වැඩක්. ඒක වෙන්නේ ඇයි? අපිට තෘප්තියක් තිබුණේ නැත්තම් අභ්‍යන්තරයෙන් ඉපදෙන අපි බාහිර තෘප්තියින් හොයනවා. තව එකක්, අපි මනුෂ්‍යට කොටස් තුනක් තිබෙන ආත්මය, ප්‍රාණය, ශරීරය. අපි ඔය තුනෙන්ම තෘප්තිමත් වුණේ නැත්තම් ශාරීරික තෘප්තිය අනිත් හැම එකම කවරප් කරයි හිතාගෙන ශාරීරික සන්තර්පණයට ගොඩක් දේවල් කරනවා. ඒක වහල්කමක්. ඒ නිසා අපිට අර එඳීරගේ හඬ අවශ්‍යයි. ඒ මඟ පෙන්වීම අවශ්‍යයි. අපේ ළමයින්ට මේ ගැන කියා දෙන්න අවශ්‍යයි. Think about this. Market offers shares. And we buy it with our money. And they earn profit with our money. ඉතින් මාකට් එක එකකින් පර්ෆියුම් එකක් වේවා, මේක කන්න මොන, මේක ගන්න මොන, මේක බලන්න මොන, මේ චිත්‍රපටි බලන්න මොන, දන්නවනේ ඩිජිටල් ඒවා කොච්චර නැද, මේ ගේම් එක ගන්න මොන. ඉතින් මාකට් එක සේල්ස් පිච් එක දැම්මම අපි මාකට් එකේ ෂෙයාර් හෝල්ඩර්ස් ලෙවල් අපි පාඩු විඳිනවා, ඒගොල්ලෝ ලාභ ලබනවා. මේකයි අපිට උනේ. එකක් ඉන්ඩිරෙක්ට් නෑ. දෙක, අපි අර ආත්මයෙන්, ප්‍රාණයෙන්, ශරීරයෙන් වෙන්න ඕන තෘප්තිය ශරීරයෙන් විතරක් විඳින්න ගියාම අපි ඒකේ වහල්ලු වෙනවා. Think of this. මේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. Thank you for listening. ඉතින් අපේ පොත් තිබෙනවා, මං කිව්වා සරසවිය පොත් සාපි තියෙනවා, වෛද්‍යලලිත් මෙන්ඩිස්ගේ පොත් ගොඩක්, විජිත අපේකෙත් තියෙනවා, අපේ බ්‍රුක්සයිඩ් බුක් ෂොප් එකෙත් තිබෙනවා. ඒක 374 ලෙස් ග්‍රානගල මාත බොරැල්, ඒ කියන්නේ ඕවල් පාර. ඒ වගේම අපේ වෙබ්සයිට් එක තියෙනවා www.apeksha.iraklanka.org. ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. අපේක්ෂා කියන්නේ සිංහල අපේක්ෂා. මොකද අපි හැමෝගේම හදවතේ අපේක්ෂාවක් තියෙනවා. ඒ අපේක්ෂාව බොහොම උසස්. යථාර්ථය මෙතන තියෙන්නේ. අපේක්ෂාවයි යථාර්ථය අතර හර්ට් තියෙනවා, රිදුම් තියෙනවා, හියුමිලියේෂන් තිබෙනවා, ඒ කියන්නේ ලැජ්ජාවන් තිබෙනවා, බය වෙනවා, හොර තියෙනවා, ෆිය. ඊළඟට හේට්‍රඩ් එනවා. අපි මේ අපිට මේ කරපු එකනේ පළිගන්න ඕන කියලා බොහෝ සැහෙන කට්ටියක් පළි ගැනීමට යනවා. අනිත් කට්ටිය එන්න එන්න ඩිප් වෙනවා. ඉතින් මේවා ආපහු ආපහු මේ සයිකල් එක අපි තුළ වෙනවා. ඒක එතකොට මිනිස් ජීවිතය වගේ වෙනවා. මම ඉතිස්සලා කියලා තියෙනවා එහෙම වෙන අය අර ඇමිග්ඩාල එක හරහා මන්දෝත්සාහී ඩිප්‍රෙස්ඩ් එකම
අන්තිමට වෙච්ච නර්ගදේ ඒගොල්ලෝ ආපහු ආපහු ජීවත් වෙන්න පටන් ගන්නවා. මේක කනගාටු දායක දෙයක්. එතකොට අපි යනවා බොටම් අප් රෙගුලේෂන් එකට. ඒ කියන්නේ පිටින් එන අන්තිමට වෙච්ච නර්ගදේ අපි ආවර්ජනය කරනවා. එහෙම නැත්නම් අන්තිමට වෙච්ච ත්‍රාසය අපි ආවර්ජනය කරනවා. ඒක තමයි ඩිජිටල් තිරේ කරන්නේ. දැන් මේ දවස්වල මට එනවා කවුන්සලින් වලට හොරර් මූවිස් බලන ගෑනු ළමයි. ඒගොල්ලන්ට ඒගොල්ලෝ හරි බයලන්ට් වෙනවා. සමහර දිවිනසා ගන්න හදනවා. ඔබගේ දරුව මොනවද බලන්නේ කියලා ඔබ බලන්න ඕනේ. ඒකට අපි කියන්නේ බොටම් අප් රෙගුලේෂන්. හැබැයි අපි සැලසුම් කරලා තියන්නේ දෙවිපියා ටොප් ඩවුන් රෙගුලේෂන්. මෙතනින් හිතා එක්සිකියුටිව් එම්පැතික්, ඒ කියන්නේ විධායක සමශීලී, ඉනිෂියේෂන් ආරම්භය, නැවිගේෂන් තරණය, සක්සස්ෆුල් ඉන් කොන්ක්ලූෂන් සාර්ථක අවසානය, ඇන්ඩ් රිවෝඩ් වෙල් ඩන් බොහොම හොඳයි කියන රිවෝඩ් මොටිවේ. ඒක ළමෙක් තුළ පොඩි කාලෙම ඇති කළ යුතුයි. සෝ යෝ බෙස් කරිය ඉස් ඉන් යෝ හෝම්. ඩෝන් නිගලෙක්ට් යෝ වර්ක් බට් ඩෝන් නිගලෙක්ට් යෝ හෝම්. සෝ ඇට් 7 p.m. when you come, you belong to your children. හවස හතට ගෙදර ආවම ඔබ අයිති ඔබේ දරුවන්ට. ඒ වෙලාවට පුදුම වැඩ සටහන් යන්න පුළුවන් ටෙලිවිෂන් එකේ. ඒනට පෑ දෙකක් පෑ දෙයක් නෝ ඩිජිටල් ටයිම් 7 to 9 no digital time. After 9 you catch up. So that's all. All the news channels have a relay, relaying. So please, 7 to 9 is children time. ඉතින් හතේ සිට නමයට නෝ ඩිජිටල් ස්ක්‍රීන්. ඒ නිවස් ටික බැලියකින් නමයට හතර බලන්න පුළුවන්ක නමයට බැලුවම ඉතින් මොකද්ද පෑදක. ඒ පෑදක දරුවන්ට දෙන්න. ඒගොල්ලන්ගේ නිින්ද ගැන අවධානය යොමු කරන්න. මම ගොඩක් ක්ලිප්ස් කරලා තියෙනවා ළමයි නිින්දට යෑමේදී මොලේ බ්‍රිලියන්ට් වෙනවා. ඒකට උන්ට හැම උත්සාහයක්ම ගන්න අවශ්‍යයි. Thank you for listening.